සුබ දවසක් වේවා මගේ මිතුරන් සහ මිතුරියන් සියලුම දෙනාට. මම අද තවත් මිල්ටන් මල්ලවාරච්චිගේ ලෙසන් එකක් අරගෙන ඔයගලන්ට ආවේ. ඔයගලන් YouTube එකේ ගියොත් ගොඩක් සිහිනෙන් ඔබ මට කියන සින්දුව ටයිප් කරගත්ත එහෙම ගොඩක් කට්ටිය ගිටාර් එක ප්ලේ කරන ගමන් සින්දුව කියලා දාලා තිනවා ඔයගලන් දකි. ඔයගලන්ටත් දැන් මේක කරන්න පුළුවන් මේ ලෙසන් එකත් එක්ක. ඉතින් අපි ගෙලින්ම ලෙසන් එකට යමු. සින්දුව මම හිතන්නේ ඔරිජිනල් කියන්නේ ඊ මේජර් එකේ. ඒ වුණාට මම මේක ඩී කෝඩ් එකට බස්සනවා. මොකද ඊ එක මම හිතන්නේ සින්දුව කියන්න ටිකක් අමාරු ගතියක් තියෙනවා. හින්දා මම එහෙම කරන්නේ. මේකෙත් අර මම ජිප්සි සින්දුව කිව්වා වගේ හාමනි පාර්ට් එකක් වදින්නේ. ඩබල් ස්ටොප් කියන ටෙක්නික් එක යූස් කරලා වදින පාර්ට් එකක් වදින්නේ. ඒ කියන්නේ හාමනි, ඒ කියන්නේ කම්බි දෙකක් එකවරව නෝට්ස් දෙකක් එකවර වදිනවා. පාට් එක පටන් ගන්න ඒ කෝඩ් එකේ නෝට්ස් ටික කියන්නම් ඔයාලන්ට. ඉස්සෙල්ලා මම කියන්නේ ස්ට්‍රින්ග් එකේ නම්බර් එකයි, පස්සේ කම්බි නම්බර් එකයි. පළවෙනි ස්ට්‍රින්ග් එකේ 9 සහ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ 10. පික් ස්ට්‍රෝක්ස් පහක් වදිනවා. 1 2 3 4 1. ඊට පස්සේ ඒකම දෙකක් බස්සනවා, ෆ්‍රෙඩ් දෙකකට බස්සනවා. right. පස්සේ දෙවනි කම්බි 7 ස්ට්‍රින්ග් එකයි, පළවෙනි කම්බි 5 ස්ට්‍රින්ග් එකයි එකවර. right. අපි ඊට පස්සේ එක ෆ්‍රෙට් එක ගන්න දෙව තව බස්සනවා. right. ඊටය පළවෙනි කොටස. ඊට පස්සේ දෙවනි වටේ පටන් ගන්න. දෙවනි ස්ට්‍රින්ග් එකේ 8 නෝට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 7 නෝට් එකයි. ඒකත් අර විදිහටම 5 වතාවක් ඉස්සලම ගහනවා. ඊට පස්සේ දෙවනි ස්ට්‍රින්ග් එකේ 7 ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 5 ෆ්‍රෙට් එකයි. ඒක දෙව වතාවක් බස්සනවා. ඉවර කරන්නේ දෙවනි ස්ට්‍රින්ග් එකේ 3 ෆ්‍රෙට් එකයි, පළවෙනි ස්ට්‍රින්ග් එකේ 2 ෆ්‍රෙට් එකයි. දෙවනි කොටස මේ වගේ යන්නේ. දැන් තව පොඩි කැලක් තියෙනවා. මේක වදින්නේ 3 ස්ට්‍රින්ග් එකේ 2 ෆ්‍රෙට් එක දෙපාරක් ප්ලේ කරලා 4 ෆ්‍රෙට් එකට හැමර් ඔන් කරලා ආයෙත් 2 ෆ්‍රෙට් එක ප්ලේ කරනවා. right. ඊට පස්සේ 4 වෙනි ස්ට්‍රින්ග් එකේ 4 ෆ්‍රෙට් එක. ආයෙත් 3 ස්ට්‍රින්ග් එකේ 2 ෆ්‍රෙට් එක. ඊපස්සේ 4 ස්ට්‍රින්ග් එක ඕපන්. එතකොට ඒ 3 කොටස. එතකොට ඒ 3 කොටස යන්නේ මේ විදිහට. right. එතකොට මුළු පාට් එකම පෙන්නුවා. රිදම් පැටර්න් එක ඔයාලට පෙන්නන්න. මේක ඉතාමත් සිම්පල් රිදම් පැටර්න් එකක් වෙන යන්නේ. ඩවුන් අප් ඩවුන් රිදම් එකක් යන්නේ. ජිප්සි සින්දු වගේ පාම් මියුටින් ටෙක්නික්ස් මුකුත් නැහැ මේකේ. හැබැයි එක තැනකදී අපි ස්ට්‍රින්ග් එක කෝඩ් එක රිලීස් කරනවා මෙහෙම. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නෙමෙයි, කම්බියේ තියාගන්න ගමන් පොඩ්ඩක් රිලීස් කරනවා. right. සින්දුවේ කෝඩ්ස් ටික මම කෝරස් එකේ කෝඩ්ස් ටික කියන්න. සීනෙන් ඔබ මට උතන ඩි පෙනෙන වන ජි අවදි නොවි ඒ ඉන්නම් කිසිදා මන්ද වර්ස් එකේ කෝඩ්ස් ටික කියන්න. ආසිරි ගී මද ඩී
ඔබටැගි මී බැඳ එතනදිසි අත පැන්වත් කරදී ඔබ කැඳවායන්නම් ජී නැතිනම් ඒ තනිවෙන්නම් එතන D7 ඊට පස්සේ D7 එකකට යනවා අපි ආයිත් ඔබ කැඳවා යන්නම් කියලා දැන් ඔබ කැඳවා යන්නම් G ඒ නැතිනම් තනි වෙන්නම් D ඉතින් ඔක තමයි ගීතය ඔයගොල්ලන් මේකට කැමති වුණා නම් ලයික් බටන් එක ඔබන්න සහ ඔයගොල්ලන්ගේ සෝෂල් මීඩියා සයිට්ස් වල ෂෙයා කරන්න FB එකේ Google Plus පාච්චි කරනවා නම් Google Plus එකේ සහ ඔයගොල්ලන් ඉන්න ගොඩක් අනිත් සයිට්ස් වල ඔයගොල්ලන්ගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න ගිටා ප්ලේ කරන්න ඉගෙන ගන්න යාළුවෝ ඉන්නවා කියලා දන්නවනම් සහ අනිවාර්යයෙන්ම subscribe වෙන්න මගේ channel එකට සහ ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් invite කරන්න channel එකට subscribe වෙන්න කියලා. Thank you මේ lesson එක බැලුවට අපි ඉදිරියේදී තව lesson එකකින් හමු වෙමු. සුබ දවසක්.